ගෑස් ආශ්‍රිත අනතුරු වලට හේතුව අදාළ සංගම් ගෑස් සංයුති වෙනස් කර වෙළඳපොළට නිකුත් කිරීම බව ඒ පිළිබඳව සොයා බැලූ විද්වත් කමිටුව අද අනාවරණය කළා. ඔවුන් පෙන්වා දුන්නේ ගෑස් සැපීමේදී අනුගමනය කරන ප්‍රමිතීන් පිළිබඳව කිසිදු අධීක්ෂණයක් සිදුව නොමැති බවයි. Gas pipiri mulata adalava vimashane kala vidvat committeewa ye janadhipathivarayata laba dunna siya warthave karunu pilibandawa ada rajya pravruthi departamentuwedi madhya hamuwak kandawamin karunu pahedili kala. පැහැදිලිව identify කරා තහනුලා දත්තා අරිත් කිසි දෙයක් වෙනස් වෙලා තිබෙන්නේ නැහැ. ඒතොර වෙනස් වුණු මූලික දේ තමයි මේ සිලින්ඩරේ තුන ගෑස් සංයුතිය යම් ඉහළ යාමක් සිදු වෙලා තියෙනවා. ඒතොර ප්‍රොපේන් සාමාන්‍යයෙන් specification එකේ ඔවුන් 140 දක්වා එක allow කරලා තියෙනවා. සංයුතිය සිදු වෙනස් වීමත් සමග ඇති වුණු අනිකුත් කරුණු තමයි අනුතුරු වලට හේතු වෙන්නේ කියන එක තමයි අපේ වාර්තාවේ ප්‍රධාන ලක්ෂණ කරලා තියෙන්නේ. සංයුතිය වෙනසක් වුණා නම් රජයට ඔබතුමාට නිර්දේශ කරන්න පුළුවන් නේ මෙම පුද්ගලයන් විරුද්ධව නඩු මාර්ගයට යන්න. එහෙම නිර්දේශයක් කළා නැහැ නේ. ජනාධිපතිතුමා අපි දෙලා තිනේ මේක තාක්ෂණික විමර්ශනය කර කරුණු ඉදිරිපත් කළා ඉදිරියට ඇතිවෙන පත්ත වැළැක්වීම සඳහා පියවර ගන්න. ඇත්තටම ඒ ඔබතුමා කියපු කරුණ ශ්‍රී ලංකාවේ තියෙන නීතිය යටතේ ගරු අධිකරණය මගින් කළ හැකි දෙයක්. අපගස්කන්දර සෑනගල් විශ්වවිද්‍යාලයෙන් අපිට තව පැහැදිලි වුණා. ඒගොල්ලෝ කියලා තිබුණේ සාමාන්‍යයෙන් 30ක් වගේ තමයි වැඩිම ගාන ප්‍රොපෙන් ස්කන්ධ ප්‍රතිශතය. මේක 42 ඉඳලා 46 දක්වා වෙනස් වෙනවා. ඇත්තටම ඔය ප්‍රොපෙන් සහ බියුටෙන් ගත්තා ප්‍රොපෙන් තමයි වඩාත් වාෂ්පීකරණ සංයෝගය. ඒක සංයුතිය වැඩි වෙන්න ගෑස් එකේ තියෙන ඇතුලේ තියෙන පීඩනය වැඩි වෙනවා. විශේෂඥ අදහස් එලෙස පළවද්දී අදත් ප්‍රදේශ කිහිපයක ගෑස් අනතුරු සිදු වුණා. කඩවත ඇල්ඩෙනිය සම්පත් උයනේ නිවසක මුළුතැන්ගේට මුළු මනින්ම හානි සිදු වුණේ අද දහවල් ගෑස් උඳුන පිපිරි යාමෙන්. උඳුන නිවා දමා තිබූ අවස්ථාවක අදාළ පිපිරීම සිදුව තිබූ අතර මුළුතැන්ගේ තවත් විදුලි උපකරණ කිහිපයකටද ඉන් හානි සිදුව තිබුණා. ගිය බ්‍රහස්පතින්දා තමයි වාවිච්චියට ගත්තේ පොඩි ගෑස්. ඉතින් මට පොඩි ස්මෙල් එකක් ආවා. මම වැඩි හිතුවේ නෑ. ඉතින් අම්මලා නැති වෙන පොඩි බබාලා ඉන්න කවුරුත් මේ බලදාරින් මේකට මොකද ක්‍රියාමාර්ගයක් ගන්න නෑනේ. ඇයි එහෙම